අත්තනංකුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අද දින උදෑසන ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබෙනවා. මේ වන විට මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න අතර පසුව අත්තනංකුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී එහි ප්‍රධාන විධායක ලෙස රාජකාරී කළ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජයනායක මහත්මියගේ බැංකු කිරීමට ඩොලර් මිලියන 2ක් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරින් තුනක් උත් කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජයනායක යන අය සැකකරුවන් ලෙස නම් කරමින් රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින්තු නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. මෙම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබා ගන්න ලෙස නීතිපතිවරයා විසින් පසුගිය තුන්වැනි දින වැඩබල්ල පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.